අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පත්‍රිකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වෙයි මෙරට මුළු ආසාදිතින් ගණන 373ක් ලෙස ඉහළයයි බැලියගොඩ මත්ස වෙළඳපොලේ වෙළඳුන් 529කගේ PCR පරීක්ෂණ වලින් කිසිවෙකුටත් කොරෝනා වැළඳී නොමැති බවට තහවුරු වෙයි. COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 848 ඉක්මවයි. මහමැතිවරණය මාස 3කටවත් කල් දැමිය යුතුයි. කැෆේ සංවිධානයෙන් නිවේදනයක්. බහුතර ජනතාවගේ මතය මහමැතිවරණය පැවැත්වීම බව ප්‍රසන්න කියයි. මෙරට කොරෝනා වෛරසයේ ආසාදිත තවත් පුද්ගලින් 5 දෙනෙක් අද පෙරවරුවේ හමු වීමත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙහි PCR පරීක්ෂණය සඳහා යොමු කළ පුද්ගලින් 529 දෙනාට කොරෝනා වෛරසයේ ආසාදිනේ වී නොමැති බව සෞඛ්‍ය අංශ අද තහවුරු කළා. COVID-19 වෛරසයේ ආසාදිනෙ වූ ආසාදිතයින් 38 දෙනෙකු ඊයේ දිනේ තුල පමණක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 368 දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙලෙස වාර්තා වූ අදාළ ආසාදිතයින් අතර බැලිසිර නාවික හමුදා කඳ උරේ සේවය කළ නාවික සෙබළුන් 30 දෙනෙකුද වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. එසේම අදාළ නාවික භටින්ට වෛරසය වැළඳී ඇත්තේ ජායල සුදුවැල්ල ප්‍රදේශයේ මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ආසාදිතයින් සොයා සිදු කළ මෙහෙයුම් අතරවාරයේදී බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් බැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට කටයුතු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූර්යපණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ වන විට බැලිසර නාවික හමුදා කඳවුර අපි හුදකලා ස්ථානය බවට පත් කළා තිබෙනවා. එහි සිටි කීප දෙනෙකු කොරෝනා රෝගීන් බවට තහවුරු වීම නිසා මේ වන විට මේ කඳවුර තුල ආසාදිතයන් බවට හඳුනාගත් නායක බුද්ධිලාල සමග සම්බන්ධතා පැවැත්තු අනිකුත් නායක බුද්ධිලාලුත් හඳුනාගෙන ඔවුන් සඳහා තේ PCR පරීක්ෂණ කිරීම ආරම්භ කළා තිබෙනවා. නිරෝධන රෙගුලාසි යටතේ මේ සිළුමු බුද්ධිලාල පූර්ණ නිරෝධනක දක්වන ආකාරයට වැඩ කටයුතු අපි සලස්වලා තිබෙනවා. මේ අතර පැලියගොඩ මැදියම මත්ස වෙන සංඛීනෙන් මාළු ලබාගත් පිළියන්දර ප්‍රදේශයේ මාළු වෙළෙන්දිකුහට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පැලියගොඩ මත්ස වෙළඳ සංඛීනයේ වෙළඳුන් සේවකින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා. ඒ අනුව අදාළ මත්ස වෙළඳ සංඛීනයේ වෙළඳුන් සේවකීන් ඇතුළු 529 දෙනෙකුගේ PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි. ලොව පුරා පැතිර ගොස් ඇති වසංගත තත්ත්වයේ හැමුවේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් දිවෙනිට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින බව අප පසුගිය දින කිහිපය පුරාවටම වාර්තා කළා. ඒ අනුව ඊයේ දින ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු මෙරටට පැමිණියා. එසේම නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් නේපාලයේ බලා පිටත්ව ගිය බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. UL-14/24 දරන එම ගුවන් යානය අද උදෑසන 8ට කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නේපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර මාලදිවයිනේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඔවුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් අප වෙත මෙලෙස අදහස් පළ කළා. මේ වන විට මාලදිවයිනේ සියලුම සංචාරක හෝටල් වසා තිබෙනවා. දැනටමත් මාසික ආමාර්ක 30 නම් අපට වැඩ නැහැ. අතිගරු ජනාධිපතිතුමනි, අප ඔබතුමාගෙන් කාරුණික ඉල්ලා සිටිනේ හැකි ඉක්මනින් අප ලංකාවට ගෙන්වා ගන්න ලෙස. දැනටමත් ආහාර පාන ප්‍රශ්න, සෞඛ්‍යම ප්‍රශ්න වලට මැදි වී සිටිනවා. රට දූපත් වශයෙන් තියෙන නිසා මේ COVID-19 රෝගය ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන් පැතිර යන බවයි දැනට තියෙන තොරතුරුවලින් අපිට තේරෙන්නේ. සියලුම දූපත් වල සිටින අපි සහ මාලේ නගරයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දැනට මාලේ සිටියේගේ වතුරවත් හරියට එන්නේ නැති තොරතුරක් තමයි අපිට තේරෙන්නේ. දැන් අත්‍තරම අපේ රිසෝට් එකෙත් දැනට ගොඩක් සප්ලයි එහෙම නැතර වෙලා තියෙනවා. අපි ජනාධිපතිව ගොඩක් විශ්වාස කරනවා. මේ අපි වැඳ නමස්කාර කරලා කියනවා අපි පුළුවන් තරම් ඉක්මනින් ගෙන්න ගන්න කියලා. මොකද මෙහි ඉස්සරහා
සිටින තත්ත්වය අනිවාර්යෙන් ගොඩාක් බරපතලයි. ඒ කියන්නේ මෙහි බෙහෙත් හේතුුණත් මේ ડોක්ටර් කෙනෙකුට අපි ඇත්තටම කියන නලාවක් අති ලංකාව වගේ බලන්නේ නැහැ. මාලදිවයිනේ මේ අවස්ථාවේ දරුණුවට මේ COVID-19 වසංගතය පැතිර යන වෙලාවක බලාපොරොත්තු වෙන ඉන්න පුළුවන් ඉක්මනට ලංකාවට යා හැකි තත්ත්වයක් උදා වෙයි කියලා අපේ රජයේ ජනාධිපතිතුමා සහ එම ඇතුළු පිරිසගේ සහයෝගයෙන් ඉතින් මාලේ සිටියක ඉන්න හුඟක් අයට කැම බීම වතුර පහසු කරනුත් අඩුයි. ඉතින් මේ වෙලාවේ අපි හැමෝටම උදව්වක් කරන්න පුළුවන් නම් එකම උදව්වයි ලංකාවට ගෙන්න ගන්න නිරෝධායන කටයුතු වල ඕන දෙයකට අපි සහයෝගය දෙන්න පුළුවන්. පහසුකම් අවශ්‍ය නැහැ අපිට ඕනම තැනක අපි නිරෝධායනය වෙන්න කැමති. මේ අතර COVID-19 වෛරසයේ පැතිරීම හා පාලනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සියත ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා. රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්ම වුවොත් අපිට රෝගීන් රෝහලට බාර ගැනීමට හැකියාවක් නැහැ. රෝහල සම්පූර්ණ දායිතාව පිරිනම. ලංකාවේම තියෙන්නේ හරි සත්කාර නම් 500ක් පමණයි. ඒතකොට ඒ තියෙන්නේ කොරෝනා රෝගීන් සඳහා පමණක් නොවේ. අනිකුත් රෝගීන් ඉන්නවා. ඒතකොට ඒ දායිතාව ඉක්මවන්න තව තියෙන මේ වැඩි කාලයක් අපිට යන්නේ නැහැ. මෙහෙම මේ ආකාරල මිනිස්සු අපේ ජනතාව ඒ හික්මීමකින් තොරව හැසිරුණ තියෙන්නේ. දැන් අපි තුමක අඳීතියේ පැනෙව්වත් ගෙයින් ගෙට යන එක කල්ලි ගහන එක කොච්චර පොලිසියෙන් නැත්නම් හමුදා උත්සාහ කළත් ස්වයං විනයක් නැතිකම හින්දා මේ දේ සිද්ධ වෙනවා. මේ වෙලාවේ වාණිජ යහපතම නැත්නම් ගණන් නොහිතා යම් මට්ටමකට සමාජය වෙනුවෙන් යම් කෙසේ කැපීමක් කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ. තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. යම් හේකින් මේ රෝග 3B මට්ටමේ ඉඳන් 4 මට්ටමට ගියොතින් රටක් වශයෙන් අපි විශාල අමාරුවක් වැටෙනවා. එසේම අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති తాවකාලික වෙළඳසැල් වසා දැමීමට අනුරාධපුර මහනගර සභාව කටයුතු කර තිබෙනවා. රෝගීන් වෙළඳසැල් ආශ්‍රිතව ගැවසීම මගින් පවතින අවදානම් තත්ත්වය මගහැරීම සඳහා මෙම පියවරගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය බිලියන 848 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් පරිත්‍යාග කිහිපයක් එම අරමුදල සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමා තිබෙනවා. COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 848ක් දක්වා මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුවම අරමුදල සඳහා ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දුන්නා. එමෙන්ම ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක් JHMT අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය රුපියල් මිලියන බැගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 5.4ක් ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගම රුපියල් මිලියන 6.2ක් සහ කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් ලක්ෂ 5ක් COVID-19 සමාජ සහ සෞඛ්‍ය ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කිරීම සිදු වුණා. ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ පළමු හමුව එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැතුණා. මේවා කරන ගමන් අපිට ලොකුම වගකීම තිබුණේ සමාජ ප්‍රතිලාභ බෙදා හැරීමේ යටතේ දීමනාව ගෙවන්න. ඉතින් දැන්ට මේ අනුව අපි අද වෙනකොට 74,7586 පවුල් වලට අපි මුල්‍යමය වශයෙන් ගෙදරටම ගිහිල්ලා ලබා දීලා තියෙන හුඟක් අයට. ඉතින් අපේ සංඛ්‍යාලේඛනවල ඉන්නේ 65,00,000යි පවුල්. හැබැයි 74,00,000කට අපි දීලා තියෙනවා. මොකද සමහර අයට අනු පවුල් හැටියට ඉන්නවා. ග්‍රාමීය සේවා අංශ දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙගෙන යනවා. ඇඳිරි නීතිය කොළඹ ඇතුළු ප්‍රදේශවල තවදුරටත් තියුණත් කොළඹ ජන ජීවිතය පවත්වාගෙන යන ක්‍රමවේදයක් සකස් කරන්න සිදු වෙයි කියන එකත් ඒ වගේම ඇඳිරි නීතිය ඉවත් කරත් මේ තියෙන සමාජ දුරස්ථතාවය ඒ සෞඛ්‍ය නීතිරි ඒ ආකාරයටම පවත්වාගෙන යෑමත් අත්‍යවශ්‍යයි. මහමැතිවරණය මාස 3කටවත් කල් දැමිය යුතු බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
कैफे संविधाने निकुत्कल मात्य निवेदनें उपटा गैनीम महा मेतिवरने तव मास तुनकटवात कल्दमी युदुबाव कैफे संविधाने कियाई एही विदायक अध्यक्ष अहमद मनास मकीन महतापेन वादेने देनेट योजना करेती जूनी विसिवन दिनवन विट महा मेतिवरने पेवत्तीम संधा सुदुसु वातावरण्यक सकसन वेतै विश्वास कलनु हेकी बवाई मेतिवरन क्रियावलियकदी ए संधावन पूर्ण कटियुतु रसक पवतिन बव पेनवा देन मनास मकीन महता किया सिटिने एम पूर्व कटियुतु इदिरि सति किहिपे तुल आरंभ विय युतु वेति बवाई नमुत मेवन विट वार्तावन कोरोना आसादितीन संख्याव सीग्रेन इहल याम हेतुवेन एम पूर्व कटियुतु एरंभीमे सुदुसु वातावरण्यक निर्माणे वनु वेतै अपेक्षा कलनु हेकी बव अहमद मनास मकीन महतागे अदहसई विशेषयेन्म पवतिन वातावरणय तुल सैम पक्षयकटम अपेक्षकयकटम स्वाधीन कंडायमकटम सिय मेतिवरन व्यापार पवत्वागेन यामट सम तरंग बिमक सकसीम प्रायोगिकव असीरु तत्वयक पवतिन बव ए महतापेन वादे मेवन विट एतम अपेक्षकयिन विसिन आहार पार्सल बेदा देमिन सिय मेतिवरन व्यापार आरंभ कर ऐति बव पेनवा देन मनास मकीन महता किया सिटिने मेतिवरन नीतियट पटहेनि एम क्रियाव नवत्वन लेस जनतावे असीरुतावयट पत्व ऐति मे मोहते बलपैम किरीम सदाचारात्मक दै नवत वरक विमसा बैलिय युतुव पवतिन बवयि मेम अवकाशय प्रयोजनयट गणिमिन रजयट हितवत पार्श्व पमणक ऐंदिर नीति अवसरपत् लबा गणिमिन आहार द्रव्य बेदा देमिन सिय मेतिवरन व्यापार आरंभ ऐति अतर अनिकुत पक्ष सह कंडायम मे निसा अगतियट पत्व ऐति बव ए महतापेन वादे मे निसा निदहस स्वाधीन मेतिवरनयक संधा अवश्य वन सम तरंग बिमक सकसीम मेवन विट दुष्कर वी ऐतै कैफे विधायक अध्यक्षवरयागे अदहसई मीटमतरव मेतिवरने संधा अवश्य वन अनिकुत पूर्व क्रियाकारकम संधा निलधारी मृदागेनिम पवा असीरुवट पत्व ऐते प्रदेश रसक मेवन विट दडी अवधानमकट लक्व ऐति बेविन बवद ए महतापेन वादे तवद बोहो राजायतनवर कटयुतु तवमत अडालो पवतिन अतर अत्यावश्य सेवावल राज्य सेवकिन पमणक सिय सेवावल निरत वेमिन सिटी मेवनि तत्वयक तुल तपेल चंदे संधा आयदुन पत केंदवीम आदि कटयुतु पवा निसि परिधि सिदुकल नोहेकि वातावरणयक मतु वेति बव मनास मकीन महतापेन वादेनवा मेवनि परिसरयक तुल जूनी विसिवन दिनवन विट मेतिवरने पवत्वीमे प्रायोगिक दुष्करता रसक मतु वेति बेविन तव मास तुनक कालयकटवत महमेतिवरने कल्दमी युतु बव अहमद मनास मकीन महता अवधारणे करई उपुटा गेनीम अवसन वर्तमान तत्व्याणु मेतिवरण्यक पवत्वीम अनवश्य बवट एतमुन प्रकाश कलद बहुत जनतावगे मत्य वन्ने हेकि पलमु अवस्थावेन्म मेतिवरणे पवत्वीम बव अमात्य प्रसन्न रणतुंग महता पवसनवा अमात्यवरया मे बव प्रकाश कले गंपह प्रदेशे पवती मात्य हमुगदी දැන් පිටරටවල ලංකාවට එන්න බලාපොරොත්තු වෙන අයට පැහැදිලිව අපි වෙබ්සයිට් එක වල දාලා ඒ අයව දැනුවත් කරලා තියෙනවා ඒ රටවල වල තියෙන තානාපති කාර්යාලවල ලියාපදිංචි වෙන්න කියලා ඒ ලියාපදිංචි උනායින් පස්සේ ඒ අය විදේශ කටයුතු අමාත්‍යාංශත් එක්ක සම්බන්ධීකරණය කරනවා ඊට පස්සේ ඒ අයගේ ලේකන අරගෙන ටාස්ක් ෆෝස් එකට යොමු කරලා ඒ රටවල් අනුව විශේෂයෙන්ම ප්‍රමුඛතාව අධ්‍යාපනයේ සඳහා ගිය දරුවන් වගෙන්න ගන්න ඒ වගේම අනිකුත් රටවල් වල ඊට පස්සේ සේවයට ගිය අයට අවශ්‍යතාවය අනුව ගේන්න නමුත් ඒකට टास्क फोर्स के अनुमति अतरगन सिविल एविएशन अथॉरिटी के अनुमति अरगन ए अदाल गुवान याना वल्ट वितरा लंका वट इन अवसर देनो ए आयो वितराई अपी अतुलट गान इति एक क्रमानुकूल वेनवा मे सतिये अपी पाकिस्तान हिटिपु दरुवांग गेन्नुवा ए वगेम इंडियावे प्रांत किहिपेक दरुवांग मे सतिये तुल गेन्नन्न कटयुतु करला तियेना अद अपी मुहुण देन प्रधान प्रश्ने तमाइ कोरोना प्रश्ने मे संबंधव एतुमाट कटयुतु करन्न हेकियाव तियेनो नमुत रटक हेटियेट आर्थिक प्रतिपत्तिमे वडपिलिवलक हदला गेन यान्न उमनाव तमाइ पार्लिमेंटुवक अवश्यता बहुचर जनता मेथुवर्ण මැතිවරණයක් සඳහා කොළඹ නගරය තුල පවතින සුරක්ෂිතතාවය පිළිබඳව මධ්‍යම රජය තුලින් තීරණයක් ගත යුතු බව කොළඹ පුරපති නීරෝසි සේනානායක මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂම කොරෝනා වෛරසය කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වීම අවම කර ගැනීමට සහ ඒක මර්ධනය කර ගැනීමට විශාල ප්‍රයෑමක නිරත වෙනවා. ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව අපි PHA මහතුරු පැය 24ම තමගේ රාජකාරිය හරියාකාරව ඉෂ්ට කිරීමට කටයුතු කරනවා. මම මේ අවස්ථාවේදී ජනතාගේ ඉල්ලීමක් කරන්න කැමැති කරුණා කරලා අපි රජයේ අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා වගේම ජනතාවටත් තියෙන වගකීමක් තමගේ නිවස්වල රැඳී සිටින ආරක්ෂා වීම පෞද්ගලික සෞඛ්‍ය පිරිසුදුකම ගැන සැලකිලිමත් වීම අනවශ්‍ය ගමන් බිමන් යෑම නවත්තන්න දිනපතාම
හැකියතා පරීක්ෂා කරමින් ඒ පරීක්ෂණ තුලින් අපිට පොසිටිව් කේසස් නැති වෙන තැනකට පත් තුනකින් රජයට තීරණයක් ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද ඇඳිරි නීතිය ලිහිල් කරන්නේද ඇඳිරි නීතිය තද කරනවද නැද්ද කියන එක. මැතිවරණය සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය තියෙන මැතිවරණ කොමසාරිස්තුමාට එතුමා තීරණය කළා නම් පවතින තත්ත්වය අනුව ජූනි 20 වෙනිදා මැතිවරණය තිබිය යුතුයි කියලා ඒක මම දැන් අවශ්‍ය බලධාරීන් ගත යුතු තීරණයක්. කොළඹ නගරයේ සුරක්ෂිතභාවය ගැන මම කතා කරනවා නම් මේ වෙනකොට කොළඹ නගරයේ අපි දිනපතාම කරන පරීක්ෂා තුලින් 0 තත්ත්වයකට ගේන්න පුළුවන් වෙතයි මම විශ්වාස කරනවා. කොළඹ නගරය සුරක්ෂිතයි කියලා තීරුම් බේරුම් ගත දාට මධ්‍යම රජයේ තීරණයක් ගනීවි. කොයි ආකාරයෙන්ද කොළඹ නගරය වෙනුවෙන් කටයුතු කරන්න කියලා ඒක මම ගන්න තීරණයක් නෙමෙයි ඒක මධ්‍යම රජයේ ගන්න තීරණයක්. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ගොවීන් බොහෝ දිනකට නොලැබෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති ඩාමල් කරුණරත්න මහතා චෝදනා කර සිටිනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පලාගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. රුපියල් 5000 සහනාධාරී ලබා දීමේ ක්‍රියාවලියේදී මේකේ ගොවි අතහැරලා තියෙනවා. චක්‍රලේකේ අදාළ කරගෙන තිබුණේ නැතත් මේ වෙනකොට ප්‍රායෝගිකව කරන දේ තමයි කර එක හමාරට වැඩි බිමක් තියෙන වගාවක් තියෙන කුමුරක් තියෙන ගොවින්ට මේ රුපියල් 5000 දීම නම් දෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේකෙදි අපේ රටේ ඉඩම් බෙදා දීමේදී අක්‍ර 5 ඉඩම් තියෙනවා, අක්‍ර 3 ඉඩම් තියෙනවා, අක්‍ර 2 ඉඩම් තියෙනවා. අපේ රටේ ඉඩම් නීති අනුව මේ ඉඩම් කුඩා කැබිලුවට කඩන්න බෑ. ඒතර අක්‍ර 5 කුඹුරේ සමාජිත 4 දෙනෙක්, 5 දෙනෙක්, 6 දෙනෙක් විතර දැන් වැඩ කරනවා. එක්කෙනෙක්ගේ නමින් පොහොර ගන්නවා. හැබැයි එයාට රුපියල් 5000 හම්බෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ගොවි ජනතාව මේ සහනාධාරයෙන් විශාල වශයෙන් කැපිලා තියෙනවා. අපි කියනවා ආණ්ඩුවට මේ වාගේ කොන්දේසි ගොවියට දාන්නේ නැතුව කරුණා කරලා ගොවියට අට දෙකක් වගා කරගන්න විදියක් නැහැ. වගා කරගත්තත් අස්සන්න විකුණ ගන්න විදියක් නැහැ. විකුණනත් තුට්ටු දෙකට විකුණන්නේ කොන්දේසි විරහිතව ඒ සියලු ගොවි ජනතාවට රජයෙන් ලබා දෙන මේ කොරෝනාවට අදාළව ලබා දෙන දීමනාව ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට බර කරලා කියනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් අනුරාධපුර මැදවච්චිය හා බවුනියාව ප්‍රදේශයට ඇද හැරුණු අධික වර්ෂාවත් සමග හමාගිය සුළඟකින් ගස් කඩා වැටි ඇති අතර එමගින් එම ප්‍රදේශයේ නිවාසවලට හා වගාවන්ට හානි සිදු වී තිබෙනවා. වවුනියාව ඊචන් කුලම කැලෑ ප්‍රදේශයක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ යෙදුණු එක් සැකකරුවෙකු වවුනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී සැකකරු සතුව තිබී නීති විරෝධී මත්පැන් ලීටර 35ක් හා ගොඩ ලීටර 405ක් පොලිස් බහරට ගෙන තිබෙනවා. ලිහිල් කර ඇති ඇඳිරි නීතිය එළඹෙන 25 වනදා නැවත පැනවීමට නියමිත බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වතුකරේ ජනතාව විශාල වශයෙන් නගරයට පැමිණෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ගමන් ගත් මෝඩ රථය වද්දේගම අධිවේගී මාර්ගයට ආසන්න ප්‍රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ අදිසර විදුලි කණුවක ගැටී තිබෙනවා. අනතුර සිදුවන විට මෝඩ රථයේ මන්ත්‍රීවරයා ඇතුළු 3 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වැලිමඩල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු වලින් යුතු රාජ්‍ය නිලධාරීන් සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබා දීමේ වැඩසටහනක් ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි දිවිතොටවිල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. වැල්ලවාය ඌව කුඩා ඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලිවැව මහ ආරගම ප්‍රදේශයේදී අද අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙක් වන අතර සිද්ධියට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහාය වීමට දුරස්ථ ජාලයක් මගින් ක්‍රියා කළ හැකි රොබෝ යන්ත්‍රයක් ප්‍රධාන ඇඟලුම් ආයතනයක් විසින් ප්‍රදානය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා දිවා රෑ නොබලා සේවය කරන හලාවත මහරෝහලේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයක් එම රෝහල් භූමියේදී පැවැත්ුණා. Get what the fuck is
මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.